සමගි ජනබලවේගේ දෙහි අත්ත කණ්ඩිය වැව් මැදගම පක්ෂකාරයාලය විවෘත කිරීම ඊ පසරුවේ සිදුකරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව එහි පැවති ජනහමුවකටද විපක්ෂ නායකවරයා එක් වුණ. අපි බිහි කරන්නට ඕන ලොව තරණය කරන්නට පුළුවන් උගත් බුද්ධිමත් දක්ෂ දරු කරපු මේ දුවාදරුවන්ට නිවැරදි අධ්‍යාපන ක්‍රමය තිබෙනවා. අනිවාර්යෙන්ම ලෝකයේ වෙන කිසිම රටකට වැඩිය හොඳ ඉහළ සමාර්ථයන් ගන්න පුළුවන් දූදරුව අපේ රටේ. හැබැයි ලබා දෙන්නේ ඉතාමත්ම ගුණාත්මක භාවයෙන් අඩු අධ්‍යාපන. මම තමුන්නාසලට කියන්න කැමති මම අගමැතිකම බාරගත්තේ නැත්තේ මම මොන තානාන්තරයට ගියත් මං කපුටගේ වහලෙක් වෙන වස්ත්‍රයක් ඇඳගෙන ඕක කරන්න පුළුවන්. එදා මට වැන්නා. දැන් නම් පොඩ පොඩ සජිත් හරි තව පොඩ්ඩක් කල් යනකොට ඔක්කොටම තේරේ සජිත් කිව්ව දේ හරි කිය. මතකද මම කිව්වා ජනාධිපතිවරණයේදී කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැන කතා කරා. අද ස්කොට්ලන්තයේ රටේ සියලුම කාන්තාවන්ට නොමිලේ ඒ ආම්පන්න ලබා දෙන. නව ශ්‍රීලන්තයේ පාසල් යන දැරියන් සියලුම දෙනාට ඒක ලබා දෙන. ඒක අවබෝධ කරගෙන ඒකට පිළියම් යෙදීමක් මම යෝජනා කරේ. අවසානයේ මොකද වුනේ? කලාකරුවෝ පෝලිමට ඇවිල්ලා මට මඩ ගැහුවා ජනාධිපතිවරණයේදී. මතකද? කියන්න තියෙන දේ මූණ දිහා බලලා ඇස් දෙක දිහා බලලා කෙලින් කියන්න ඕන. මම ඔබ සියලු දෙනාගේම මූණ දිහා බලලා ඇස් දිහා බලලා කියනවා කිසිම දවසක සක්විති රජකම නෙවෙයි කිව්වා මේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා රට පාවල දෙන්නෙක් නැහැ, පක්ෂය පාවල දෙන්නෙක් නැහැ, ලක්ෂ දෙසීරිස පාවල දෙන්නෙක් නැහැ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.